ආයුබෝවන් ක්‍රීඩාලෝලිය ඔබට අදත් අපි විශ්වහානි නාලිකාව තුලින් ඔබ හා එක්වන්නේ එළඹෙන 2020 ලෝක කුසලානයේ තොරතුරු බෙදා හදා ගැනීමටයි. ඉතින් 2020 ලෝක කුසලානයට ඔබ සූදානම්ද? ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ සූදානමකින් සිටිනවා. පළමු පුහුණු තරගයේ සිම්බාබ්වේ කණ්ඩායම සමග ජයග්‍රහණය කරනු ලැබුවා. ඉතින් අපත් සූදානම් ඔබත් සමග නිරන්තරයෙන්ම ලෝක කුසලානයේ තොරතුරු බෙදා ගැනීමට. ඒ සඳහා අපි අද මැදිරියට ආරාධනා කරනු ලැබුවේ ශ්‍රී ලංකාව නියෝජනය කර විශේෂයෙන්ම ශ්‍රී ලංකාව දඟපන්දු යවන්නෙක් වශයෙන් සේවය කරමින් නියෝජනය කළ සංජීව වීරසිංහට අපහා එක්වන ලෙස අප ඔබ ඉත ආදරෙන් පිළිගන්නවා. ආයුබෝවන් සංජීව. ආයුබෝවන් සර්. ඔව් සංජීව, දැන් එළඹෙන ලෝක කුසලානයට තව දින දෙක තුනයි තියෙන්නේ අපේ සුසුකන් ලබා ගැනීමේ ක්‍රීඩා වටය ආරම්භ කිරීමට. ඉතින් මම මුලින්ම ඔබ දැනගන්න කැමති විශේෂයෙන්ම ඔබ දැන් විශාල කාලයක් ඔස්ට්‍රේලියාවේ පුහුණු කරුවෙක් වශයෙන් සේව කරනවා ඔබේම ඇකඩමිය ඇතුළින්. මම දන්නවා ඉතා හොඳ යෝන් ක්‍රීඩක කීප දෙනෙක් වෙනකොට බිහි වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඔබ තමයි සුදුසුම පුද්ගලයා මේ අපේ දඟපන්දු යවන්නන් ගැන මම මුලින්ම ඔබත් සමග කතා කරන්න කැමතියි. වනිදු හසරංග, මහේෂ් තීක්ෂණ, ඒ වගේම ජෙප්රි වැන්ඩර්සේ, මොකද ඔබ හිතන්නේ? ඒකලෝ කියන්නේ අපි ලංකාවේ තනතිලිය අතින් බලනකොට ඔස්ට්‍රේලියන් තනතිලි ටිකක් ෆාස්ට් වැඩි. කියන්නේ අපි ෆාස්ට් කියන්නේ ඒගොල්ලෝ හදන්නේ ගොඩක් බැටින් විකට්ස් හදන්නේ. බැටින් විකට්ස් වලට අපිට අපේ ටර්න් කරන ප්‍රමාණය ගොඩක් අඩු වෙනවා. මේ මොකද ෆාස්ට් විකට් එක. ඒකින් අපි ගොඩක් වෙලාවට අපේ දැන් වනිදු හසරංග, එතකොට වැන්ඩර්සේ, එතකොට අනිත් මහේෂ් තීක්ෂණලා ඒගොල්ලන්ට ගොඩක් වේරියේෂන්ස් වලට යන්න වෙනවා මේ ඔස්ට්‍රේලියා මේ තනතිලි වල බෝල් කරනකොට. විශේෂයෙන්ම දැන් මහේෂ් තීක්ෂණ සහ වනිදු හසරංගගේ වේරියේෂන් අපි දැකලා තියෙනවා පහුගිය විශේෂයෙන්ම ආසියානු කුසලාන තරගාවලදී. ඒ වගේ දැන් ඔබ කල්පනා කළ අපි දන්න තරමින් අතීතයේ ක්‍රීඩකයෝ දඟපන්දුවන්නම් විශේෂයෙන්ම දඟ කැවීම මතයි විකට් ලබාගත්තේ. නව් දැන් ඊට වඩා වෙනස් තත්ත්වයක් තියෙන්නේ. දඟ කැවීම තමයි වැඩිම අවශ්‍ය වෙන්නේ. ස්පිනර් කෙනෙක්ට දඟ කැවෙනවා නම් ගොඩක් අමාරු වෙනවා. ප්ලේ කෙනෙක්ට කියන්නේ බැට් කරන්න අමාරු වෙනවා. ඒ වුණාට අපි ඒක ලංකාවේ, ඉන්දියාවේ, පකිස්තානේ වගේ රටවල්වල විකට්ස් ඒගොල්ලෝ ගොඩක් හදන්නේ දඟ කැවීමත් එක්කම. අපිට ඔස්ට්‍රේලියාව වගේ ගොඩක් ඒගොල්ලෝ මේවා කරන්නේ T20 එකක් ගොඩක්ම මේවා කරන්නේ ගොඩක් බැටින් විකට් එකක් වගේ බැටින්. කියන්නේ දවක් දඟ කැවීම ගොඩක් අඩු වෙනවා. මොකද හරි මෙහෙ විකට් හරි තදට හදනවා ඒගොල්ලෝ. ඔව්. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ රූලර්ස් හොඳයි. ඒ රෝලර්ස් වලින් ගොඩක් ස්ට්‍රෝං මේ ස්ට්‍රක්චර් එකක් තමයි ඒගොල්ලෝ හදන්නේ. ඒකට දවක් දඟ කැවීම ගොඩක් අඩු වෙනවා. වේරියේෂන් තමයි උඩු ගොඩක් තියෙනවා. වේරියේෂන්ස් ගොඩක් මේ යූස් කරන්න ඕනේ. බෝල් ටිකක් ෆාස්ට් බෝල් කරන අපි සාමාන්‍යයෙන් 82-85-95 ඒ ඉන් බිට්වීන් ඒ ස්පීඩ් එකේ තමයි අපි සාමාන්‍යයෙන් අපි ෆාස්ට් බෝලර්ස් ස්පිනර්ස්ලට බෝල් කරන්න වෙන්නේ මේ තනතිරි වල. ඒ වගේම දැන් අපි හොඳ මානසික තත්ත්වයෙන් අකින් පසු වෙන අපේ කණ්ඩායම. මොකද අපි ආසියානු කුසලානයේ ජයග්‍රහණය කරපු නිසා ඒ කොයිතරම් බලපානවද මේ වගේ තරගාවලියකට? ඒක ගොඩක් බලපානවා. අපිට දැන් සාමාන්‍යයෙන් ක්‍රිකට් වල කියන්නේ කොන්ෆිඩන්ස්. අපිට අපේ ටීම් එක ගැන දැන් කොන්ෆිඩන්ස් ඇවිල්ලා තියෙන ප්ලේයර්ස්ලා අතර. ඉතින් ඒක තමයි මෝස්ට් ඉම්පෝර්ටන්ට් තිං. ඒක පාටම අපිට ගන්න බෑ. ඒක අවුරුදු 3-4ක් විතර යනවා. මොකද අපි අවුරුදු පහුගිය කාල අවුරුදු 2-3 අපේ ගොඩක් චේන්ජස් වුණා. ඒකෙන් කෝචස්ලා චේන්ජ් වුණා, ටීම් එකේ ප්ලේයර්ස්ලා චේන්ජ් වුණා, එක එක ඒගොල්ලන්ට අරවා කිව්වා මේවා කිව්වා. ඉතින් ඒ වගේ ගොඩක් කියන්නේ ගොඩක් ක්‍රිකට් දන්නේ නැති ඒගොල්ලෝ තමයි එහෙම කියන්නේ. ක්‍රිකට් දන්නේ කෙනෙක් කවදාවත් ඔහොම දෙයක් කියන්නේ නැහැ. ඒගොල්ලෝ හැමදෙස්සෙම බලාගෙන ඉන්නේ මෙයා මේගොල්ලෝගේ පර්ෆෝමන්ස් කවද හරි එනවා කියලා. ඒකින් අපි හැමදෙස්සෙම ක්‍රිකට් කියන දේ අපි බලන් ඉන්න දෙන්න ඕනේ හැමදෙස්සෙම. ඒකෙන් තමයි අවබෝධයක් ඇති කරගන්නවා. ඔව් දැන් මම කමිටි කතා කරන්න අපේ ආරම්භක පිටිකරුවන් පළමු පෙළේ පිටිකරුවන් ගැන පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්,
එතකොට මහේස් ගුණතිලක චරිත අසලංග මේ ක්‍රීඩකයන් පහුගිය දවස්වල පෙන්නපු දස්කම් මොකද ඔබ හිතන්නේ විශේෂයෙන්ම අපේ ආරම්භක යුගලේ පැතුම් නිසංක සහ චරිත් සෝරි පැතුම් නිසංක සමග කුසල් මෙන්ඩිස් ඒගොල්ලෝ ඒ හොඳ ටැලන්ට් ප්ලේයර්ස් ඒ අද ඒගොල්ලෝ අවුරුදු හතර පහක් එක දිගට සෙල්ලම් කරනවා ඉතින් ඒගොල්ලන්ගේ පර්ෆෝමන්ස් එන්නේ එක්ස්පීරියන්ස් වලින් දැන් මම හිතන්නේ ඒගොල්ලන්ගේ දැන් දැන් මේක තමයි පීක් එක දැන් තියෙන දැන් ඉන්නේ දැන් ඒගොල්ලෝ පීක් එකේ ඉන්නේ දැන් ඉන්නේ හැමතිස්සෙම ඒගොල්ලන් හැමතිස්සෙම ලකුණු අතර කින්නවා ඒ වගේම විශේෂයෙන් ඔස්ට්‍රේලියාව සංචාරයකදී කවුරුත් දන්නවා වේග පන්දු යවන්නන්ගේ දස්කම් තමයි ඔස්ට්‍රේලියා සංචාරයකදී විශේෂයෙන්ම බලපාන්නේ. ඉතින් අපිට ඉන්නවා අපේ ටිකක් පළපුරුදු දුෂ්මන්ත සමීර ඒ වගේම ලහිරු කුමාර මම හිතන්නේ අවසන් T20 තරගාවලියටත් සහභාගී වුණා ආබාධවලින් පසු නැවත කණ්ඩායමට එකතු වෙලා තිනවා. ඒ වගේම නවතම සොයාගැනීම දිල්සාන් මදුසංක වමත් වේග පන්දු යවන මේ ක්‍රීඩකයන් ගැනත් වේගපන්දුවන්නන්ගෙන් වෙන්න පුළුවන් සේවය ගැනත් මොකද ඔබ හිතන්නේ ඒකුණද අපි දැන් අපි ඔකට ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ ගොඩක් ඔය නවීන මාස්ටයි එතකොට ලසිත් මාලිංගඩයි ඒ වගේම වේගපන්දුවන් දර්ශන ගමකේ ඉතා හොඳ සේවයක් කරනවා කියලා එයාගෙත් හොඳ මේ අත්දැකීම් තියෙනවා ඉතින් ඒගොල්ලෝ ගොඩක් ඒ බෝලර්ස්ලව 140ට බෝල් කරාට ඒගොල්ලෝ වේරියේෂන්ස් ගොඩක් හදලා තිනවා කියන්නේ ස්ලෝ බෝල්ස් තිනවා මේ T20 මැටර්ස් වල ගොඩක් අපි බලන්න ඕනේ වේරියේෂන් අපිට එකම 140ට බෝල් කරා කියලා එක දිගට බෝල් කරන්න බෑ අපි වේරියේෂන්ස් වලින් තමයි අපිට ගොඩක් ලකුණු අඩු කරගන්න පුළුවන් ඒකින් අපිට ගොඩක් හොඳ ෆාස්ට් බෝලර්ස් ටිකක් ඉන්නවා ඒගොල්ලෝ හොඳ එක්ස්පීරියන්ස් එක ඔව් දී විශේෂයෙන්ම ෆාස්ට් ගට් වල වේග පන්දු යවන්නන්ගෙන් වෙන සේවය අපිට මේ වෙලාවේ සඳහන් කරන්න පුළුවන්. දැන් අපි මැද පෙළ ගියොත් භානුක රාජපක්ෂ ඒ වගේම නායක දසුන් සානක ඒ වගේම ධනංජය ද සිල්වත් සමහර විට එකතු වෙන්න පුළුවන්. මොකද අපි දැක්ක චරිත් හසලංකගේ යම් පසුබෑමක් තිබුණා ආසියානු කුසලානයේදී. ඉතින් තේරින් කමුතුව මොන විදියට මේක කරයිද කියන එක හිතන්න අමාරුයි නමුත් ඔහු ඉතා හොඳ ඉතා හොඳ පිටිකරුවෙක් ඉතින් එයාට දෙ වෙලා තියෙන ඕකේ ඔතන කොන්ෆිඩන්ස් සමය දැන් නැත්තේ මොකද ලාස්ට් ඒෂියා කප් එකේ එයාට පොඩ්ඩක් ලකුණු අතුරට එන්න බැරි වුණා ඒ වුණාට මෙහෙ ඔය ප්‍රැක්ටිස් මැච් එකේක ඇවිල්ලා පොඩ් රන්ස් ටිකක් ලබා ගන්න ලැබුණොත් එයාට ආයි කොන්ෆිඩන්ස් එක එනවා ඉතින් ඒ කොන්ෆිඩන්ස් එක මම හිතන්නේ එයාට ඉදිරි කාලේදී ලැබෙයි මම ඔහුගේ පාරවල් ගැන අපි හිතලා බලමු ඔහු ඉතාමත් සුවිශේෂ සේවයක් ශ්‍රී ලංකාවට කරපු කෙනෙක් දැන් අපිට දැන් මේ වෙලාවේ තියෙන ප්‍රබලම ප්‍රශ් මේ අභියෝගය කියලා අපි දකින්නේ මේ කාලගුණය අද මම හිතන්නේ පුහුණු තරගයක් පැවැත්වෙනවා අයර්ලන්තය සමඟ මම හිතන්නේ ඒ තරගය තබන්න පුළුවන් කියලා නමුත් සුදුසුකම් සපුරාලීමේ වටයට සහභාගී වෙමින් තරඟ තුනකට අපි සහභාගී වෙනවා. ඉතින් ඒක ඉතා ප්‍රමාණවත් කියලා ඔබ හිතනවාද අපේ කණ්ඩායම මොකද අපි පළපුරුදු කණ්ඩායමක්ද? ඔව් ඉතින් මේක ඉතින් බලපානවා මුළු T20 World Cup එක නම. මොකද වෙද එක කියන එක මේ පාර වෙද එක ටිකක් 6 months ඇවිල්ලා ඒගොල්ලෝ කියන රේනි වෙද එකක් කියලා. ඉතින් ඒකෙ හින්දා ගොඩක් ට්‍රීට් මැචස් 2020 මෙම්බර් ඕවර්ස්ම ගන්න හම්බෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට 15 10 ඕවර්ස් ඒ වගේ අඩු වෙන්න පුළුවන්. ඔව්. ඉතින් අපි හැමතිස්සෙම මේ මැච් එකේ සිටුවේෂන් එක අනුව තමයි අපි පර්ෆෝම් කරන්න පුරුදු වෙන්නේ. රන් රේට් එකයි ඒකේ කොහොමද රන් රේට් එක තියාගෙන ඉන්නේ කියන්නේ අපි දිගට මැචස් ටික දින්නොත් අපිට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නැහැ. නැත්නම් හැමතිස්සෙම අපි රන් රේට් එකෙන් උඩ ඉන්න ඕනේ හැමතිස්සෙම. අතෝසෙම්. ඉතින් අනිත් එක අපිට තියෙන වාසියක් නේද මේ අපේ ඕල් රවුන්ඩර්ස්ලා. එහෙම නැත්නම් තුන් ඉරියව් ක්‍රීඩකයෝ කීප දෙනෙක් අපේ කණ්ඩායමට ඇතුල් වෙනවා. වෙන දට වඩා මං නම් වශයෙන් කිව්වොත් ධනංජය ද සිල්වා නායක අපේ දසුන් සානක ඒ වගේම ශාමික කරුණාරත්න ඉතින් මේ වගේ ඒ වගේම අපේ වනිදු හසරංගත් දැන්
ඇතවසෙන් මතුන් ඉරියව් ක්‍රීඩකේ අන්තිම පුහුණු තරගයේ ඉතා හොඳ ඉනිමක් ක්‍රීඩා කරා. ඉතින් මේක අපිට මොනතරම් දුරට බලපානවද අපේ? ඒක අපිට කියන්නේ හොඳ සයින් එකක්. කියන්නේ අපිට ඔල්රවුන්ඩර්ස්ලා මේ කියන්නේ ටීම් එකේ හතර පහ දෙනෙක් ඉන්නවා කියන්නේ ඒක අපිට හරි වටිනවා. මොකද ඒගොල්ලන්ට බෝ කාන්න පුළුවන් ඒක. ඒකටින් බැට් කරන්න පුළුවන්. දැන් ඉස්සර අපි ටීම්ස් බැලුවොත් එහෙම බැට්ස්මන් නම් බැට්ස්මන්. මෙයා බෝලර් නම් බෝලර්. දැන් ඒ වගේ හරි අමාරුයි දැන් T20 වගේ සයිඩ් ටීම් මේ ටීම් එකකට එන්න. ඕල්රවුන්ඩර් කෙනෙක් එනවා ඇවිල් අපිට ඉන්නවා කියන එක ඕල්රවුන්ඩර්ස් හතරක් විතර ඉන්නවා කියන එක ලොකු දෙයක් අයින් දෙක අපි කෝචස්ලා ගර්ලයිස් තුනත් ටිකක් ගැඹුරට යන්න පුළුවන්. කෝචස්ලාට වුණත් ඒ කියන්නේ අපිට ගේම් එක චේන්ජ් කරන්න පුළුවන්. ඒගොල්ලන්ට සිටුේෂන්ස් චේන්ජ් කරන්න පුළුවන් මේ ප්ලේයර්ස්ලා එක එක තැන්වල දාන්නවා කරලා දාලා. මම නැවතත් අහන්න කැමතියි ඔබෙන් දැන් අපේ පුහුණුකරු ගැන ඔබ කතා කරා. මේ අලුත් පුහුණුකරු කණ්ඩායම මොනතරම් දුරට අපේ කණ්ඩායමේ කණ්ඩායම ඉදිරියට ගෙනල්ලා තියෙනවා කියලා ඔබ හිතනවද? දැන් පහුගිය අපේ තරඟ බැලුවම පුහුණු කරවන්න මං හිතන්නේ ඒගොල්ලන්ට සේවය කරන්න දීලා තියෙනවා මේ පාර. ආ ඒක තමයි. සේවය කරන්න දීලා. ඊට ඉස්සෙල්ලා ඒගොල්ලන්ට මං දන්නේ දන්න පුහුණු කරවන්න සේවය කරන්න දීලා නැහැ. විශේෂම ප්‍රධාන පුහුණුකරු වෙලා තියෙන්නේ ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ රිසල්ට්ස් ගන්න ඒගොල්ලන්ට දෙන්න ඕනේ යම් කාලයක් දිය යුතු. ඒක දුන්නේ නැත්නම් ඒගොල්ලන් අපි රිසල්ට්ස් ගන්න බෑ. දැන් ඔකට මෙයා ඇඟිලි හරය ඇඟිලි ගහ මේක ඇඟිලි ගහ එහෙම කරන්න බෑ. මේක දැන් මහිලා ඉන්නෝ ඒකට ඉතාමත් දක්ෂයි. එතකොට නවීන් නවාස් ඉන්නවා. එතකොට ක්‍රිස් සිල්වා ඉන්නවා. ඒගොල්ලෝ දර්ශන ගමගේ ඒගොල්ලෝ හරි එක්ස්පීරියන්ස් අයිට් එක. ඒක ඒගොල්ලෝ ඔක්කොම ටීම් එකක් හැදීලා හැම කෙනෙක්ටම ජාත්‍යන්තර අත්දැකීම් ගොඩක් තියෙනවා. ඒගොල්ලෝ හරි ටීම් එකක් හැදීලා මේ කරන්නේ. ඉතින් ඒකින්ද හරි ඒක අපිට ජයග්‍රහණයට අපි වර්ල්ඩ් කප් එක ජයග්‍රහණයට මේක සෑහෙන බලපානවා. මම විශේෂයෙන්ම දැන් ඔබ සෑහෙන කාලයක් තිස්සේ දැන් මේ ඔබගේ මැකඩමියකින් යෝන් ක්‍රිකට් ක්‍රීඩකයන්ට පුහුණුව ලබා දෙනවා. මම අහන්නේ මේ ඔස්ට්‍රේලියාවෙන් බිහිවෙන දඟපන්දු යවන්නන්ගේ සුවිශේෂී බවක් තියෙනවද අපේ මේ සබ්කොන්ටිනල් ඉන්දියානු උපමහද්වීපෙන් බිහිවෙන අයට වඩා? මොකද මේ ඔවුන් පුහුණුව ලබන්න ඕනේ ඔබ කිව්වාගේ ඉතාමත් දැඩි තද විකට්ස් වල. එහෙම විශේෂයක් තියෙනවද? ඔක්කේ ක්‍රිකට් වල ඇවිල්ලා අසෝකයි ඇවිල්ලා කමිට්මන්ට් එක තියෙනවා නම් ඕන කියන්නේ ක්‍රිකට කෙනෙක්ට දියුණු වෙන්න පුළුවන්. ඕන එක්කෙනෙක්ට පර්ෆෝමන්ස් වලට යන්න පුළුවන්. කමිට්මන්ට් එක නැත්තම් හරි අමාරුයි කිසිම ක්‍රිකටකින්. අපි බැලුවොත් සංරක්කාරලා එතකොට මහිල්ලල ඒගොල්ලෝ හරි කමිට්මන්ට් එකක් තිබ්බා. ඒ කමිට්මන්ට් එක හින්දා තමයි ඒගොල්ලෝ ඒ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි අපේ කාලේ අපිට කවුරුත් කියලා දුන්නේ මේක කරොත් මේ කමිට්මන්ට් එක වෙන්න ඕනේ මේ දේ ඒ දේවල්. දැන් අපි කරන්නේ ගොඩක් වෙලාවට කෝචින් අතරින් අපි ළමෙට කියලා දෙනවා ඔයා මේ දේවල් කමිට් කරන්න ඕනේ. එතකොට තමයි ඔයාගේ පර්ෆෝමන්ස් වැඩි වෙන්නේ. අපිට ලං ඒ කාලේ කිසි දෙයක් කියලා දෙන්නේ නැහැ. ඒ කාලේ අපිට කියලා දෙන්නේ වැරදි. අරක කරන්න මේක හිනාවෙවි ඉන්න වැරදි. ඒක නෙමෙයි පුහුණු කරුක් හරිද කියලා කරන්න ඕනේ. පුහුණු කරේන්නේ මේ වැලියුස් මේ තැන මෙවා කරොත් එහෙම මේ එක්සර්සයිසස් කරොත් එහෙම මේ දේවල් කරොත් ඔයාගේ ඉම්ප්‍රූවමන්ට් එක වැඩි වෙනවා. ඒ දේවල් තමයි අපි ගොඩක් වෙලාවට කෝච් කෙනෙක් හැටියට කියන්නේ කරන්නේ. ඒ වගේම දැන් ඔස්ට්‍රේලියාවේ ෆාස් ක්‍රිකට් වල වේ පන්දු ඉපිලිම නැත්නම් බවුන්ස් එක ඉතාමත් වැඩි. නමුත් අපේ ක්‍රීඩකයෝ බොහෝ දෙනෙක් දැන් බවුන්ස් විකට්ස් වල පහර දෙන්න පුරුදු වෙලා තිනවා. ඒකත් සෑහෙන වාසියක් නේද? අපේ බැටින් අතින් බලනකොට අපි සෑහෙන ඉදිරියෙන් ඉන්නවා. මොකද අපිට දැන් චාන්ස් එක වුණේ අපි ඒෂියා කප් එකෙත් අපි චැම්පියන්ස් වුණා. ඉතින් ඒ ඇඩ්වාන්ටේජ් එකක් ගොඩක් තියෙනවා. අනිත් අතින් අපේ බැටින් කියන අප්ටු 9 අප්ටු 10 එකම බැට් කරන්න පුළුවන්. අන්න ඒක ලොකු දෙයක්. ඒකට කෝච් කෙනෙක් වුණත් ඒ කියන්නේ ඒගොල්ලන්ට ඕන වෙලාවක ඩිසයිඩ් කරන්න පුළුවන් මේ බැට් වන්න මෙතනට අරින්න පුළුවන් මේ මැච් වන්න මෙතනට දාන්න පුළුවන්. ඒ වගේ අපිට මික්ස් අප් එකක් කරන්න පුළුවන් වෙලාවට. ඉතින් ඉතාමත් තරඟකාරී කණ්ඩායම් මේ පාර මේ ලෝකුස්නාට සහභාගි වෙන්නේ. ඉදිරිපෙළ තරඟකාරී කණ්ඩායම් රාශියක් සිටිනවා. ඔබ හිතන්නේ මොන වගේ කණ්ඩායම් ඉදිරියට එයි කියලාද? මොන වගේ කණ්ඩායම්
කොහොමද ඉතින් අපි ශ්‍රී ලංකාව තරංකාරී කණ්ඩායමක් කියලා තියෙන මේ වෙනකොට අපිට දැන් ගොඩක් වෙලා බලනකොට අපි දැන් දැන් ලංකාව ගොඩක් උඩ තත්ත්වයේ අපි ඒෂියා කප් එකේ හින්දා අපි ගොඩක් වෙලාට අපිට උඩටම එන්න පුළුවන් වෙනවා අපි කියන at least semi final වෙනකන් අපිට chance එක තියෙනවා අපි අපිට හරියට වෙදේක problems නැතුව ඒ වගේ දේවල් තියෙනවා ක්‍රීඩාව හරි අවිනිශ්චිතයි අනේෂ්ඨා ඔය එතකොට bad decisions ඒව ආවොත් එහෙම නැතුව අපි හරියට අපිට matches ටික සෙල්ලම් කරගන්න හම්බුනොත් අපි definitely අපි semi final final එනකන් එන්න පුළුවන් එනවා මම දැන් මම කියන්නේ එහෙමයි අපි අනිත් අතින් බලනකොට අපේ දැන් ඉන්න තත්ත්වය හැටියට අපි ගොඩක් chance එක තියෙනවා final එන්න බැලුවම දැන් අපි එංගලන්තේ තරඟ දෙකක් බැලුවා ඔස්ට්‍රේලියාව ප්‍රබල ඔස්ට්‍රේලියාව ඔස්ට්‍රේලියාවෙන් පරාජය කරන ලබ ඉතින් ඒ වගේ කණ්ඩායම් මේ වෙනකොට ඉතා හොඳ ෆෝම් එකක ඉන්නව නේද ඔව් ඒගොල්ලෝ ෆෝම් එකක ඉන්නේ නැහැ අපි පරාජය කළා තිනා ඒගොල්ලන් ඔව් ඇත්ත වශයෙන්ම අපි කොවිලාවෙත් ඉතින් අපේ බලාපොරොත්තු නැ ගොඩක් ඒගොල්ලෝ අන්ඩෙස්ටිමේට් කරගෙන හිටියේ අන්ඩෙස්ටිමේට් කරන්න බෑ අපේ ටීම් එක අපි කොවිලාවෙත් අපි උඩ ඉන්නේ අපි ගොඩක් ඒගොල්ලෝ ඊසි ගත්තද ඒ වුණාට අපි හරි ස්ට්‍රොง සයිඩ් එකක් අපේ මේ ටීම් එක බැලුවා ඔව් ඉතින් අපි ප්‍රාර්ථනා කරමු මම ලෝක කුසලානේදී අපිට ඉදිරියට එන්න ලැබෙන්නේ කියලා ඉතාම හොඳ තරංකාරීත්වයක් පෙන්වුම් කිරීම මම ඉතාම විශාල වශයෙන් මගේ කරන අපි අපේ කණ්ඩායමේ පෙන්වන තරංකාරීත්වය ඉතින් නිරන්තරයෙන්ම ලෝක කුසලානේ තොරතුරු අපි විශ්වවාහිනී නරඹන්නන් සමග බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා ඉතාම කෙටි දැනුම් දීමකින් අපේ මැදිරියට පැමිණීම ගැන මා ඔබට ඉතාමත් ස්තුතිවන්ත වෙනවා මොකද අපි ඔබ මේ මැදිරියට ඔබ නුපුරුදු කෙනෙක් නෙමෙයි ඉදිරියේදීත් ඔබේ සේවය බලාපොරොත්තු වෙනවා මොනවත් කියන්න තියනවද ලොක් කුසලාණන් ගැන තව විශේෂ ලොක් කුසලාණන් මම කියන ඔක්කොම අපේ ශ්‍රී ලංකා ටීම් එකට මම විශ් කරනවා මම ප්‍රාර්ථනා කරනවා ඔබ ෆයිනල් ඇවිල්ලා ෆයිනල් දිනලා ජයක් ජයම් ජයම් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා හරි බොහොම ස්තුතියි සංජීව Vishvavahini.